බලර හාරය කියල කියන්න පිනතුන යම්කිසි ආකාරයකට කැබලි වසයෙන් ගන්න ආහාරයම් කබලින්කත්ආජෝ හරතීතිය කබලින්කාර ආහාරෝ කියලා කැබලි වසයෙන් එමනැතිනම් කොටස් වසයෙන් ද්‍රව්‍යාත්මකව අපි ගන්න දේට කියනවා කබලින්කාර හාර කියල පස කබලින්කාර ආහාරය කියලා කියනකොට එක හුදු ආහාරයා බලකාර ආහාරය කියනෙක හුදු ආහාරයක් එතුකොට මේ කාය කියල කිව්වට මේකමකක්ද කබලින්කාර ආහාරයේම තිබෙන තවත්ක ආකාරයා එතකොට තන කොල ගහ කාල අපිහිතමග හාවෙෙක්ව වගේ සතෙක් හැදන කියලා එඒයා ගැන්ගේ හැදෙන්න්නෙමනාද එතනට අනන්නෙව යා රූපය සකස් කරගන්න එතුකටේ හාාවවාරගෙන නරයියක් ව ගේ සතක්ක ඇත් තනට අනන්න්නෙ වෙන විදිට රපය සකස් කරගන්න ඒ වාර්ගෙන කොටියෙක් වගේ සතක්කඇ ත් තනට නන්න වුනාාකාරයට ඒ රූපටික සකස් කරගන්න. දොට දැන් ඒ කෙනාගේ රූපයයි කියලා අපි කිව්වට මේ කොට එක්ක මේ හාවෙක්ක මේ සත එක්ක කියලා අපි කතා කළාට ඒ කබලිින්කාරහාරේම තියනෙ එක ස්භාවයක් නෙ. මේ මම කියල කිවට මේ කබලින්කාරහාරේම තියනෙන තවත් අන්‍යාකාරයක් නෙ මෙන මේ විදිහට අපිට මේ පර්යායන්ගෙන් අරගෙන සමස්ත රූපය කියන එක ට කියන්න පුළුවන්කම තියනවා කබලිංකාරහාරයහි තියන ප්‍රතිඵලයක් හැට තිම් කබලිංකාරහාරයේම තියන ස්වභභාවයක් හැතියට අපිට හඳුන්වා දෙන්නට පුළුවන්කම තියනවා. ඉට සම්පූර්ණම අපිට සියලුම රූපය විදියට ගත්තාම කබලිංකාරහාරය කියයන වචනය යටතට අපිට දාන්න පුළුවන්කම තියනවා මොකද යම්යම්මාකාරයකට බලිංකාර ආහාරයම බවට පත්වන නිසා ආහාරය කර ගැනීම නිසා එක හාර බවට පත්වන නිසා ඉති මෙන්න මේ ආකාරයට කබලිංකාර ආහාරය කියන එකයටතේ සමස්ත රූපායතනේම අපිට සංග්‍රහ කරන්නට පුළුවන්කම තියෙනවා තොට කබලින්කාර ආහාරය කියල කියනකොට මෙතනද ප්‍රධාන වසයම අපි මේ කණබන ආහාරය කියන තැන තමයි ගන් එකන ඕජට්ටමකං රූප කලාපං ආහරතීති ආහාරෝ කියල කියනවා. ඕජාවටවෙනි කොට ඇති රූප කලාපගේන නිසා පටව්‍යාපෘතය ජෝවායෝ වර්ණගන්ද රස ෝජා කියන මේ රූප කලාපයන් උපදවන නිසා එකට අපි ආහාරය කියලා කියනවා. ඒ කනඹන දේවල් නිසානේ මේ කයි සැකස්ම සිද්ධ වෙන්නේ අ නිසාම කයියට කියනවා කබලිින්කාරහාර ප්‍රත්තයෙන් උපන්දයක් කියලා කබලිංකාරහාරය කියල කියන්නේ ඒ රූපය උපදවන්න පුළුවන්ගෙනන විදිහට ඕජාවටවෙනිකොට ඇති ඒ ස්වභාව උපදවන්න හේතුවන ගතියට ඒක බත්පාං කව්පිමුයටටාදී ලෙස මේ ගබලික් වසයෙන් ගන්න දී තමයි. හැබැයි ඒක තියෙන ඕජාමය ගති. ඕෝජාමය සරූපය තමයි කබලිංකා රආහාරය බවට පත්වෙෙන්නේ. තොට සමහර විලාවට අපි දකිනවා කාම දහත් වූ ඇසුරු කරගත්තක් නැතින් කාමා චර දිව්‍ය කොට්ටහස ඉන්නම්. එය ඉතාම සූක්ෂම ලෙස කබලිංකාරහාරය පරිහරණය කරන්න සමහරය ගන්ධ ග්‍රහණය කිරීම තුළ සමහරාය ඒ රසේ පමණ ග්‍රහණය කර ගැනීම තුළින් තුළින් ඔවන්ට පුලුවන් කමතියනෝ කබලින්ංකාරහාරයම වෙනස් සාකාරයකට පරිභෝජනය කරන්නට එතකොට ඒද කියන්නේ කබලිින් කාරාහාරය කියම තමයි ඇත් කබලින් කාර හාරයමිදුන කියන්නේ ඒද ඉන්න කබලින්කාර ආහාරයන් තමයි හැබැයි අර සූක්ෂමෝ ෝජාමය ගතිය ගන්න පුළුවන්කම ඔවුන් සතු තියනවා දෙවියන්ට ඒ ආහාරේ තියන ඕජාමය ගතිය විතරක් ඒ කයට යපෙන් අමශ්‍ය ප්‍රමාණය විතරක් ගන්න පුලුවන්කම තියනවා දැන් අපිට ඒ ඕෝජාමයෙන් සාරය විතරක් ගන්න පුලුවන්කමක් නෑනිසා අපිටර ගන ආහාරමදාලා ඒ ගන ආහාරවලින් කයටවශ්‍ය ෝජාමය ගතිය අරගෙන ඊට පස්ස අපිට පුළුවන් අපි අනිත් කොටස් ටික යිංකලදානො එකන කරන්න තු ගන්න ඒ වගේ කබලිංකාරආහාරය කියල කියන්න අන්න ඒ කෘත්්‍ය සම්පාධනය කරන දේතු ට දෙවියන්ටනම් ඒ මට්ටමෙන් අපිට මේ මට්ටමෙන් ඒ සත්වයිට ඒ ඒ මට්ටම්වලින් ඒ කබලිංකාරආහාරය ඒ රූප ජනනය කරන්නට උපකාරවෙන පස්තම්බක භාවය සලසනවා එක තමයි කබලිංකාරහාරය හිතියෙන ස්භාවේ එතුවට කබලිංකාර ආහාරයේ හිතෙනස්භාවය ඒ බවට පත්වෙන කොට මේක තියෙන ආදීනවීමකත් මේක තියෙන ආදීනවය තමයි යම් බඳු රූපයක් කබලින්කාර ආහාරය නිසා උපදනකොට ඒ කබලිංකාර ආහාරය පිළිබඳව ඇත්ත නොදන්නාකම තියෙන්නකොටට ඒ කබලංකාර ආහාරය මම කියල හිතෙනවා දැ මේ ආහාර ප්‍රත්තිය නිසා ඉපදුුණුද ආහාර ප්‍රත්තයෙන් ඉපදදුන දේ මම කියල හිතෙන එතකොට දැන් ඒ රූපය මම කියල හිතාගෙන අපි ඒ පරිහරණය කිරීම සිද්ධ කරනවා. එතකොට ඒ කයියට සාපේක්ෂව ලෝකයේ මගේ කියලා ආපහු වල්ලගන්න. තොට කබලිංකාර ආහාරය මම කියල හිතාගත්තා හම ආරය වෙනස් වෙනකොට කයි වෙනස් වෙන කයි වෙනස්වෙනකොට ඔන්න දුකට වේදනාවට පත්තෙන්ට සිද්ධ වෙනවා. එතකොටට ඒ ආහාරය නිසා හටගත්ත කය නිසාම අපි ලෝකේ මු තන්හා උපාන වසයේ ීට පස්සේ. අල්ලගෙන තියෙනවා ඒහින්දා අපිට ඉපදීම මැරීම ලෙඩවීම සෝක පරිදේව දුක්කදෝමන සුපායාසයන් අපි හිමකාරයෙක් බවට පත්වෙනවා කබලිංකාර ආහාරය තන්හාපාදාන වසයෙන් අල්ල ගැනීම ඇතුළි මොකද මේ මේ කබලින්කාර ආහාර ප්‍රත්්‍යෙන්ගත්තකය මම කරගත්තට පස්සේ ඒකයට සාපේක්ෂෝ මගේ අම්මා මගේ තාත්තා මගේ සහෝදර සහෝදරියෝ මගේ දේවල් අපි තවගොඩක් දේවල් අපි අල්ලගෙනතියෙනවා ඉට පත්සේ බලිින්කාරආහාරයේ මැසුරු කරගෙන ඒකම නිස්ශ්‍රිත කරගෙන ඒකම උපාදානය කරගෙන අපි රූප ශබ්ද ගන්දරස් ස් පර්ශ කියන මුළු ලෝකයම නැවත සකස්කරගැනීම සිද්ද කරනවා. තොට මේක මූලයේ දිහා බැලුවම විඤ්ඥානයේ කබලින්කාරහාරයේ නිශ්‍රිත කරගෙන පැවැත්වීම. එනිසාතමයි කබලින්ංකාරාහාරේ නිරෝධහිට පත් කල යුතු වෙන්නේ ගබලිංකාරහාරය දුරු කළ යුතුවෙන්නේ. මොක ඒේක විඤඥානයේ නිශ්‍රිත කරගත් හට පස්සේ අපිට එතන උපදින්නේ සත් පුදගලලාත්ම සඥාව සත්්‍ය දගලලාත්ම සංඥාවන් එතන උපදිනවා කියලක කියන්නේ එතන දුක උපදිනෝ දුක උපදින්න පුළුවන් කමතියනවා සංසා ප්‍රවර්ථනය තියෙනවා. ඇවිඤානයේ රූපය ඇසුරුරගෙන නිශ්‍රිත කරගෙන පවතිනවානි ගරූපය ඇසු කරගන්නවා කලක කියන්නේ ඒකමතමයි ඇහඇසුරු කරගැනීම කලකන්නේ. සද්‍යය ඇසුරු කරගන්නවා කලක කිය ඒකමතමයි කණෑසුරු කරගැනීම කලකන් රසේ ඇසුරු කරගන්නවා කලක එකමතම දිව ඇසු කරගන්නවා කලක එතත් අපිට අංගපච්චංග සමන්ාගත මනුස්සේක්්‍ය මේ පුද්ගලෙක්ක කියල කබලිංකාරආහාරයම වැටහිලා තියෙන්නේ අපිට විඤ්ඥානේක නිස්ශ්‍රිත කරගන්න බව නිසා. අම්ම මැරුුණා තාත්ත මැරුණ දරුව මැරුණ කියල දුක්කෙන ලෝකයේ කල්පනා කරලා බැලෝත් මේ කණබන ආහාරය නිසාහටගත්ත මේ කයිද අම්ම කයිද තාත්ත කයිද දරුව කියල හිතුවොත්. නෑන එක කබලින්කාරආහාරය හිතියෙන ස්වභාවයක්නෙ. ඒක දරුව වුනේ නෑ කණබන හාරටික දරුවවුනේ නැහැ දරුව නොවු හාර නිසා දරුවවූ කොටස් හැදුනෙත් නෑ. එතන් තියෙන්නේ කබලින් කාරහාරේම තියෙන අ්‍ය අර්ථය. යම් නාම ධර්මටික් තිබුණනං එක දැන් නිරුද්ධ එක එතන පවතින්නේ නැහැ. එතකොට තවතැනකට ප්‍රතිසධි වසයෙන් මෙතන නිරුද්ධ වෙනකොටම ප්‍රතිසදිි වසයෙන් ලැසගෙනවරයි. එතොට මේ විදිහට අපිට අරගෙන බලනකොට කබලිංකාරහාරයේහි තියන. පැවැත් අපිට කෙනෙක් හැටියට පෙනුන හම ඒ කෙනගේ මරණය හම්බ වෙන. ඒ කෙනාගේ ජරාව හම්බ වෙන. එතකොට ඒ කෙනාගේ ලෙඩවීම අපිට හම්බ වෙන. තුට මේ ආදී ලෙස දුකට පත්වන්නට හේතුවා හම්බ වෙන. එක තමයි අපිට ආදීනවේ බවට පත්තෙන්නේ. මේ ආදීනවේ තියන නිසා අපි කබලිංකාරාහාරය මිදිය යුතුයි. කබලිංකාරාහාරයේ නිරුද්ධ කළ යුතුයි. කබලිංකාරාහාරයේ නිරුද්ධ කරන්න කියලා කියන්නේ ඔබ කන්නබොනනැතුයින්න කියෙනෙ නෙම. බලින්කා ආහාරය නයුද්ධ කරන්න කියලා කියන්නේ ං්ඥානයයක් එක නුවනක් විඤ්ඥානය මේ කය නිශ්‍රිත කරගෙන මේ මම කියලා හිතාගන්න මේ මෝඩකම මේ වැරදි හැඟීම අහින් කරන්නට. විඤ්ඥානය සෑසුරු කරගෙන නිස්ශ්‍රිත කරගෙන ඉන්න කණ නිස්්‍රීත කරගෙන ඉන්න එක නාසය දිව කය නිශ්‍රිත කරගෙන ඉන්න එක තොට මේ මම කියලා මේ රූපේ නිශ්‍රිත කරගෙන ඉන්න එක කබලිින්කාර ආහාරය අල්ලගෙන ඉන්න එක මේ අයිගෙන්වා. එ ඔබ දකින්නට ඕනේ ඒ ධර්මයන්ගේ හටගෙන නිරුද්ධ වන ස්භාවේ නිරෝධහයටට පත්වන ලක්ෂණය එතකොට අර විඤ්ඥානයට කර්ම විඤ්ඥානයට පිහිටා සිටින්න තැනක් කම්බ වෙදින. එවිදියට තමයි කබලිංකාර ආහාරයෙන් ඔබ මිදිය යුතු වෙන්නේ. එතකොට කබලංකා ආහාරයෙන් මි දෙෙන්න්නට න එහනගට සිද්ධ වෙනවා කබලිංකාර ආහාරය නිසා එපදින මේ කබලිංකාර ආහාරයම බවට පත්වන මේ කයෙන් මිදෙන්. එතට මේ කයම් මි දෙන්න කියලා කියන්න මේ මම හැටියට හම්බ වෙන ඒ කබලිංකාර ආහාරය කියනෙ කින් ඔබේ හිත නිදහස් කරගන්න වශ්‍යයි. එකගැ ආහාරේ නිරුද්ධ කරන්න ඕන. ආහාරේ නිරුද්ධ කරන්න කියලකි වෙනව තත් සේපත් කරන්නේ කන්න නැතු ඉන්න කියන එක නෙමෙයි. ආහාරය නිරුද්ධ කරන්න කියල කියන්නේ මේ කය නිශ්‍රිත කරගෙන ඔබට යම්බඳු ආහාරයකින් මේ මම කියල තියෙනවා නං මේක මගේ කියල තියෙනවා නං අන්නේ මම මගේ කියල අල්ලගන්න ගතිය අල්ලගන්න කම ඉත් කරගැනින්. ට ඒකට ඔබට දකින්න වෙනවා කබලිංකාරහාරයහි නිරෝධය එතකට කබලින්කාරහාරය කිය ඔබට කය කියලා හසුවෙල තියනමකක්ද ඇහට පේන රූපයක් ඇසමුල් කරගත්ත දෙයක් කනට හැන සබ්දේ මුල් කරගත්ත නාසේට දැනනදේ දිවට දැනදේ කයිට දැනදේ මුල් කරගත දෙයක්න රප ආයතනටික මුල් කරගත්ත දෙයක්න. දොට මේ කබලිංකාර ආහාර මිදෙන් ඔන්න මේ ආයතනටිකින් තමයි ට මිදනති ඒතන ටි මින කියල කියන්නේ ඔබට එතන කයක් පනවන්න නෑ අතපය පනවන්න නෑ නාස්කනාසයාදී පණවන්න නෑ එතන නිමිති ඇත්ත නෑ කබලින් කාරහාරයේ නිරෝධයට පත්වෙන තැන. ොට ඒ නිරෝධය කියල කියන්නේ ඥානයක් ඒ නිස්්‍රිත කරගෙන ඇහැ පැත්තෙන් නිස්ශ්‍රිතරගෙන මේ මම කියල එක කල්ලගෙන නෑ. කන පැත්තෙන් නිස්්‍රිත කරගෙන අල්ලගෙන නෑ. නාසේ ගන්දේ රස්සේ ස්පර්ෂය මෙයා අදී දේවල්. එකක් නිශ්‍රිත කරගෙන පැවැත්මක් හැටියට අපිට එතන දකින්න පුළුවන්කමක් ඇත්තේ එතකොට ඇසකණනාසේ දිව ශරීරයේ රූප ශබ්ද ගන්දරස්ස් පර්ශ කියන මේ කිසිම දෙයක් නිශ්‍රිත කරගෙන පවතින්නේ නැතිවෙනකොට අන්න ඒ මනස තමයි කබලින්කාර ආහාරයෙන් මිදුන කියල කියන්න. එතකොට දැන් උපදින්න ලෙඩවෙන්න මරණයට පත්වෙෙන්න්න මම කියල ඇසුරවෙඩ දෙයක් නෑ ඇ කබලින්ංකාරආහාරයෙන් මනස නිදහස්වීම නිසා. දැන් ඔබට යම්බඳු ආකාරයක රූප නිමිති තියෙන්නේ විඤඥානයේ ඇස නිශ්‍රිත කරගෙන තියෙන නිසා. සබ්ද නිමිති තියන්නේ විඤඥානයේ කණ ස්ශ්‍රිත කරගෙන තියෙන නිසා. කොටිම කබලිංකාර ආහාරයෙහි සීමාකරගෙන මනස පිහිටි නිසා තමයි ඔබට මම කියල පුද්ගල බවකින් ඇසුරු කරන්න දෙයක් හම්බෙල තියෙන. ඔබට මම කියල හිතෙනකොට ඔබට හැඩයක් ඔබට ස්වභාවයක් සීහිකරගන්න පුලන් ඒම කත් ඔබසිහි කරග. වැටුණු වර්ණ රූපය. ඇහේ අදදැකීමක්. එදෝට ඒක යතාර්ථය නෙමේනේ කබලිංකාර හාරේමතිමට කණබන ආහාර ප්‍රත්තයෙන් හට ගත්ත දෙයක් විතරයි. එතෝට ඒක ඔබ මම කියල හිතාගත්තට පස්සේ ඔබට ඊට සාපේක්ෂව ඔන්න දැම් පුද්ගලේගගේ පැවැත්මක් කම්ේනො ම ීවත්ත වා කියලෙක දිගට. මේක නැවත නැවත විඤ්‍යානයක නිශ්‍රිත කරගන්න නිසානි පේන්නේ ද විඥානයේ නිස්ශ්‍රිත කරගන්න නැත්තං. ට ඒ මොහොත්තට හටගෙන නිරද්ධ වන ධර්මටික්නං අහම්ඹ වෙන්නේ ඔබට එතන මම කියල පනවන්න කෙනෙක්නෑ. මම කියල පනවන්න කෙනෙක් නත්තං ඔබට ලෙඩවෙන්න වයසට යන්න මරණයට පත්වෙන්න කෙනෙක් කගම්ඹ වෙන්නේන. තුට ඔබට මේ කබලින්කාර ආරයම මිදන්න පුළුවන්කමතියනවා. කබලින්කාරආහාරයෙන් මිදීම කියල කියන්නේ රූපේ මිදීමයි. කබලින්කාරහාරය පිරිසිඳද දැකීමේ යනු රූපේ පිරිසිඳද දකීමයි. එනිසා මෙන්න මී. ර කබලින්ංකාර ආහාරය මිදන්න පුළුවන් කමතියනවා මිදීමේ තියානි සංස්තමයි ජරාමරණ සහිත දුකෙන් මි දෙන්න පුළුවන් කමතියෙනවා. නැවත රූපයේ මුල්කරගෙන යම්භවයකට පැමිණෙනව නම් මේ කාම දහත්තවකට කාම බොහමියකට ඒ කාම භූමියට නැවත නොපැමිණෙන්න්නට පුළුවන් කමතියෙනවා මේ කබලිංකාරා ආහාරය පිරිසඳදකීම තුළ කබලිංකාර ආහාරය අවබෝධ කර ගැනීම තුළ. එතකොට මේ වි දිහට අපිට කබලිින්කාර ආහාරේ තේරුම් ගන්න සහ අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙන.